ශ්‍රීලංකා කණ්ඩායමේ විහුණු සුපිරි ක්‍රීඩකයෙක් තමයි කුමාර් සංගක්කාර කියන්නේ. සංගක් ක්‍රිකට් ගැන කියන දේවල් අපි විතරක් නෙමෙයි මුළු ලෝකෙම හිස මුදුනේම පිළිගන්නේ සංගක්ගේ ක්‍රිකට් ගැන තියෙන දැනුම ගැන කවුරුත් දන්න නිසා. පාකිස්තාන එක්ක තිබුණු ටෙස්ට් තරගාවලියේ දිනන්න ශ්‍රී ලංකා කණ්ඩායම නායකත්වය දීපු දිනේෂ් චන්දිමාල් ගැනත් සංගක්කාර වැදගත් කරුණු කීපයක්ම ඉන්දියාවේ වෙබ් අඩවියක් එක්ක කියලා තිබුණා. සංග කියන විදිහට පාකිස්තාන එක්ක තිබුණු ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණයට ලොකු දෙයක් නායකයෙක් විදිහට චන්දිමාල් කරලා තියෙනවා. ඇත්තට මේක විශේෂ ජයග්‍රහණයක්. කණ්ඩායමේ හැම කෙනාම ජයග්‍රහණය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන විදිය අපි මේ තරගාවලියේදී දැක්කා. චන්දිමාල් නායකයා විදිහට ලොකු දෙයක් කණ්ඩායමට දුන්නා. ඒ වගේම ඔහු පීඩනය දරාගෙන ඒකට මූණ දෙන විදිය හරිම අපූරුයි. ඒ වගේම ඔහුට ලැබෙන්න ඕන සහය රංගන දිල්රුවන් උපරිමයෙන්ම දුන්නා. සංග චන්දිමාල් එක්ක සෙල්ලම් කරද්දී දීපු ගුරුහරුකම් ගැනත් සංග කියලා තිබුණේ මේ විදිහට. මම චන්දිමාල් එක්ක ගොඩක් ලොකු කාලයක් එකට සෙල්ලම් කරලා නැහැ. ඔහු එක්ක ක්‍රීඩා කරන වෙලාවෙදී මම කියපු දේ තමයි මොන වෙලාවෙද ලකුණු වේගය වැඩි කරන්න ඕන, ලකුණු වේගය අඩු කරලා ඉනිම ඇදගෙන යන්න ඕන මොන වගේ වෙලාවටද කියන එක. ඒ වගේම ලකුණු 40ක් ගාලා නවත්තන්නේ නැතුව කොහොමද එක ලකුණු 100කට අරගෙන යන්නේ කියන එකත් මගේ අත්දැකීම් එක්ක මම චන්දිමාල් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. සංගක්කාර කියන්නේ චන්දිමාල් ටෙස්ට් තරඟ වලට විතරක් නෙමෙයි ක්‍රීඩා කරන්න ඕන එක් දින තරඟ වගේම T20 තරඟ වලත් අංක 3 හරි 4 හරි චන්දිමාල් සෙල්ලම් කරන්න ඕන කියන සංග චන්දිමාල් ගැන අනාවැකිකුත් කියලා තිබුණා. මම හිතන්නේ චන්දි අංක 3 හෝ 4 ක්‍රීඩකයා විදිහට අපි කණ්ඩායමේ මේ තරඟ රටාවන් තුරටම ඉන්න ඕන ක්‍රීඩකෙක්. අනික දිගු කාලීන අරමුණු වලට යද්දී මේ වගේ හොඳ ක්‍රීඩකයෝ හලන්න හොඳ නැහැ. මම හිතන්නේ ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10000කට යන්න පුළුවන් වෙයි කියලා චන්දිට. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න තවමත් ඔබ අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් මේ වීඩියෝට පහලේ තියෙන රතුපාට බටන් එක click කරලා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.